අපිට මේ මැසේජ් වගේක් හම්බුණා මේ පුතාට පුතාලගේ ඉස්කෝලේ පුතෙක්ගේ තාත්තා කෙනෙක් තමයි අර කොරෝනා හැදිලා IDH හොස්පිටල් එකේ ඉන්නේ. ඒ නිසා අපේ පුතාලගේ ආරක්ෂාව වෙනුවෙන් අපි ගෙනියන්න. කැමති අයට ගෙනියන්න පුළුවන් පේරන්ට්ස්ලට. ගොඩක් දුරට ඉස්කෝලේ බබාලා නැහැ. පුතා ග්‍රේඩ් 4 වල අප ක්ලාස් පුතෙක් තමයි හැදිලා. පුතාටත් හැදිලා කියලා ආරංචියක් තියෙනවා පොසිටිව් කියලා. ඒ නිසා තමයි ගොඩක් දුරට ගෙනියන්නේ බබාලා. ඒ පුතා නම් ග්‍රේඩ් 12 වල කියලා තමයි අමාත්‍යාංශයෙන් අප්‍රූවල් එකක් අරන් තියෙනවා කියලා කිව්වා තාම. ඉතින් අද දින අපි මේ බලාපොරොත්තු නොවූ ආකාරයට ප්‍රශ්නයක් මතුවලා තිනවා මේ පාසලට. මොකද අපි විවිධ ප්‍රදේශ වලින් දරුවෝ අරන් මේ පාසලට එන්නේ. ඉතින් ඒ නිසා දැන් අද මේ උද්ගත වෙලා තියෙන මේ කොරෝනා ප්‍රශ්නය අපි රජයේ වගකීතු පුද්ගලයන්ගෙන් ඉල්ලනවා රටේ අනාගතේ බාරගන්නින දරුවන්ව මේකට ගොදුරක් නොකර කරුණාකරලා හැකි ඉක්මනින් මේකට ප්‍රතිකර්ම යොදලා විකල්පයක් අරගෙන මේක නැති වෙන ආකාරයට කටයුතු කරලා දරුවන්ව නැවතම ඉක්මනට පාසලට එක්කන් එන ආකාරයට කටයුතු කරලා දෙන්න කියලා අපි බැගෑපත්තු ඉල්ලා සිටිනවා. මොකද මේ අනාගතේ බාරගන්නින දරුවෝ ඒ නිසා මේ දරුවන්ගේ ඉගෙනීම කඩාකප්පල් නොවන ආකාරයට වගකීතු නිලධාරීන්ගේ දැනට අපි උදේ එක්කගෙන ආවා දෙමව්පියන්ට මොකක් හරි ආරංචියක් ලැබිලා තිනවා මෙහෙම ප්‍රශ්නයක් ඉස්කෝලේ මතුවලා තිනවා කියලා. ඒ නිසා ඉතින් දරුවන්ට ආදරේ කවුරුත් නැහැ. මගේ දරුවා හිටියම මමත් ගන්නවා ඒ වෙලාවට එළියට. ඒ නිසා දෙමව්පියෝ දැනට ඇවිල්ලා දරුවන්ව එක්කගෙන යනවා. ඉතින් ඒක ඉස්කෝලෙන් සමහර විට හෙට අනිද්දාට දැනුවත් කරයි මේ දරුවෝ එවනවාද එපාද නැද්ද නැත්නම් ඒක එහෙම දෙයක් නැද්ද කියන එක. ඉතින් එහෙම වුණොත් අපි ඕන වෙලාවක දරුවන් අරන් එන්න අපි සූදානම්. මේක කිසිම ගැටලුවක් අපිට නැහැ. නමුත් දෙමව්පියන්ගේ තියෙන වටිනාම වස්තුව දරුවෝ දෙමව්පියෝ ගන්න තීරණය තමයි අපේ තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඕන වෙලාවක ඒ සූදානමින් ඉන්නවා. දෙමව්පියෝ කැමති නම් හෙට දරුවෝ එව්වොත් අපි දරුවෝ ගේනවා. ඇත්තටම දන්නවා. ඉතින් අපිත් ප්‍රවෘත්ති බලනවා මේවා කරනවා. ඉතින් රටේ වෙන තත්ත්වේ මේකයි කියන එක දන්නවා. ඉතින් සමහ අනිත් රටවල් වල වගේ එක්කෝ අපේ රටෙත් එන යන එක දෙකම තහනම් කරන්න ඕන. ඉතින් මේක නොකර මේක ඇවිල්ලා තවදුරටත් ව්‍යාප්ත කරනවද නැද්ද කියන එක රජයේ බලධාරීන් තීරණය කරන්න ඕන. Breaking.lk